සාදු කියලා নমස්කාරය කියන්න. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. Buddhaṃ saraṇaṃ gacchāmi. Buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Sanghaṃ saraṇaṃ gacchāmi. Sanghaṃ saraṇaṃ gacchāmi. Dutiyaṃpi buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyaṃpi buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyaṃpi dhammaṃ saraṇaṃ gacchāmi. Dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tisarana gamanang sampunnang amabante. Panatipata viramani sikkhapadang samadhiyami. Panatipata viramani sikkhapadang samadhiyami. Adinnadana viramani sikkhapadang samadhiyami. Adinnadana viramani sikkhapadang samadhiyami. Kami Su micchācārā vīramani sikkhapadang samādhiyāmi. Kāmesu micchācārā vīramani sikkhapadang samādhiyāmi. Musāvādā vīramani sikkhapadang samādhiyāmi. Musāvādā vīramani sikkhapadang samādhiyāmi. Surāmīraya majjapamādatthānā vīramani sikkhapadang samadhyami. Suramire majjapamadattana veramani sikkhapadang samadhyami. Tisaranena saddhiṃ pañcasīlaṃ dhammaṃ sādhukaṃ katvā appamādena sampādeta. Amabante. Samantha cakkvālesu atra gaccantu devata. Saddhammaṃ munirājassa sunantu saggamokkadaṃ. Dhammasavana kālo ayaṃ badantā. Dhammasavana kālo ayaṃ badantā. Dhammasavana kālo ayaṃ badantā. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato Sammasambuddhassa. Arahang arahoti nāmena raho pāpaṃ kārāye. Arahanta phalaṃ pattu. Arahang nāmate namoti. Sadhu, sadhu, sadhu. Vāsanāvanta pinnatuni, දැන් මේ පින්වත් පිරිස බෞද්ධයා නාලිකාව තුලින් ධර්ම ශ්‍රවණය කරන්නේ මේ ධර්ම දේශනාව ලෝකයේත් ලංකාවෙත් හැම දිනාටම අහන්න පුළුවන් වෙන විදියට මේ නාලිකාව තුලින් මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරපුවාම විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කිරීමේ බණ ඇහිීමේ අවකාශය ඉඩකඩ සැලසෙනවා. එතකොට මේ වගේ ධර්ම දානමය පිනක් සිද්ධ කරගන්නට Bandaranayaka Jatyantara Anusmarana Sammantrana Shalavi Karya Mandale Pingvatun E Ayatane Adhyakshaka General Bandula Ekanayaka Mahatmage Sankalpekata Anuwa Thama Ayatane Tula January මාසයට උපන් දිනේ යෙදිච්ච හැම දිනාටම ආශිර්වාද කරන්න. එතකොට අවුරුද්දේ එක එක මාසවල එක එකන උපදිනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තරන සම්මන්ත්‍රණ ශාලාවේ කාර්ය මණ්ඩලයේ ජනවාරි මාසයේ ඇතුළත උපන් දිනේ යෙදෙන ඒ හැම දිනාටම ආශිර්වාද කරන්න තමයි මේ ධර්ම දේශනා පවත්වනු ලබන්නේ. මේක අධ්‍යක්ෂක ජෙනරාල් බන්දුල ඒකනායක මහත්මයාගේ සංකල්පයකට අනුව සැලසුමකට අනුව ක්‍රියාත්මක කරන ධර්ම ව්‍යාපෘතියක්. එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මං හිතන විදියට ඉස්සරහදී පෙබරවාරි මාර්තු මාසවලත් උපදින අයට එහෙම ආශිර්වාද කරන වැඩපිළිවෙලක් ඇති. ඒකයි මේ ජනවාරි මාසය තුල උපදින අයටයි මේ ධර්ම දේශනාවෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන්නේ උපන්දිනේ දෙන. ඒතකොට පෙබරවාරි මාසෙ ඉපදිච්ච කාර්ය මණ්ඩලයයි ඉන්නවනම් ඒ අය වෙනුවෙන් මාර්තු මාසෙ ඉපදිච්ච අය වෙනුවෙන් දිගටම ක්‍රියාත්මක වෙන ධර්ම ව්‍යාපෘතියක් අපේ බන්දුල ඒකනායක අධ්‍යක්ෂක ජෙනරාල්තුමා බොහොම දුරදිග කල්පනා කරලා මේ වැඩපිළිවෙල මේ ධර්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. අපි දන්නවා බණ කියන මටත් බණ අහගෙන ඉන්න මේ හැම දිනාටමත් අපේ ජීවිත සඵල කරගන්න සාර්ථක කරගන්න ආශිර්වාදය කියන එක අවශ්‍ය වෙනවා. බෞද්ධ ඉගැන්වීම අනුව කෙනෙකුට ආශිර්වාදය ලබන්න ඊටාම අත්‍යවශ්‍යම වැදගත්ම රත්න තුන තමයි බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියලා කියන්නේ තුනුරුවන්. තුනුරුවන්ගේ ආශිර්වාදය ඊළඟට තමන්ගේ දෙමව්පියන්ගේ ආශිර්වාදය ඊළඟට ගුරුවර වැඩිහිටිය අයගේ ආශිර්වාදය. මේ ආශිර්වාදයන් ඕන අපේ ජීවිත සඵල කරගන්න සාර්ථක කරගන්න. මේ ධර්ම දේශනාව තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දානමය පින තමන්ගේ ආයතනයේ කාර්ය මණ්ඩලයේ ජනවාරි මාසෙට ඉපදිච්ච උපන්දිනේ යෙදෙන සියලුම දෙනාට ආශිර්වාද කරන්න. ඒ නිසා ඊටාම හොඳ වැදගත් අරමුණක් ඊටාම බුද්ධිමත්ව සැලසුම් කරපු ධර්ම ව්‍යාපෘතියක් තමයි අද මේ බෞද්ධ නාලිකාව තුල මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන අරමුණ හැටියට පෙරමුණට අරගෙන තියෙන්නේ. එතකොට මේ වැදගත් අරමුණක් පෙරමුණට අරගෙන පවත්වන ධර්ම දේශනාවේදී මම බලාපොරොත්තු වුණා මාතෘකාවට ඉදිරිපත් කළේ ශාන්තිනායක ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ නවරහාදී බුදුගුණ අතරේ පළමුවෙනි බුදුගුණය තමයි අරහං කියලා කියන්නේ. ඒ අරහං බුදුගුණය নমස්කාර කරන අරහං බුදුගුණයට වඳින ගාථාව තමයි මම බණට මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. අරහං අරහෝති නාමේන රහෝ පාපං නකාරේ අරහත් පලං පත්තෝ අරහං නාම තේ නමෝ. අරහං කියන බුදු ගුණේ වන්දනා කරන්න යොදා ගන්න භාවිත කරන ගාථාව. මේ ගාථාව මාතෘකා කළේ මං බණට මේ බණ අහන අයට මේ උසස් ශ්‍රේෂ්ඨ බුදු ගුණයෙන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට තියෙන වැදගත් කරුණු ගැන අවධානය යොමු කරවන්න. අපි දැන් නවරහාදී බුදුගුණ මාතෘකා කරගෙන බණ කියන හුඟක් වෙලාවට ඒ බණ කියද්දී දේශකයන් වහන්සේලා කරන්නේ අරහං බුදු ගුණය නිසා බුදුරජාණන් වහන්සේට ලැබිච්ච වරප්‍රසාද ගැන කතා කරන එක, සාකච්ඡා කරන එක. අරහං බුදු ගුණය නිසා. හැබැයි ඊට වඩා වැදගත් වෙනවා ඒ බුදු ගුණයෙන් අද මේ 21 වෙනි සියවසේ ජීවත් වෙන අපිට අපේ ජීවිතවලට ලබා ගන්න පුළුවන් ආදර්ශය මොකක්ද, උපදේශය මොකක්ද? දැන් බණ අහන්නයි කියලා බුදුහාමුදුරුවන්ගේ පැනවීම තියෙන්නේ අහන බණ මතක තියාගන්න, ඒවා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඕක පෙන්නලා තියෙනවා සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. එතකොට මේ නව ආරහාදී බුදුගුණ වලින් අරහං බුදුගුණේ මාතෘකා කරගෙන බණ කියනකොටත් බුදුරජාණන් වහන්සේට අරහං ගුණය නිසා ලැබිච්ච දේවල් ගැන කතා කරන එක නෙමෙයි අපි කරන්න ඕනේ. අපි කොහොමද අපේ ජීවිතයට මේ අරහං ගුණය එකතු කරගන්නේ? එතකොට ඒ සඳහා අරහං කියන්නේ මොකද්ද? අරහං කියන ගුණයෙන් අර්ථවත් වෙන්නේ, ප්‍රකාශ වෙන්නේ, පැහැදිලි වෙන්නේ මොන කාරණාවක්ද? අරහං කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට කරුණු දෙකක් මුල් කරගෙන. එකක් තමයි අපේ උපාසක මෑණිවරු වන්දනා කරන්න ගියාම, වඳින්න පුදන්න ගියාම කියනවා ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වූ නිසා. අනිත් එක රහසින්වත් පවු නොකරන නිසා. ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසුකම් තියෙන නිසා. දෙවෙනි එක තමයි රහෝපාපං නකාරය කියන්නේ රහසින්වත් පවක් නොකරන නිසා. දැන් මෙන්න මේ දෙක. පළවෙනි එක තමයි අපි සුදුසුකම් හදා ගැනීම. අරහං කියලා කියන්නේ ඒකට සුදුසුකම් හදා ගන්න එක. දැන් මෙතන මේ බණ අහන පිරිස අතරේ විවිධ මාදිලියේ තරුණ තනතුරු දරන විවිධ මට්ටමේ අය ඉන්නවා. දැන් මේක රූපවාහිනියෙන් විකාශනය වෙනකොට බණ අහන පිරිස අතරෙත් එහෙම අය ඉන්නවා. තමන් දරන තනතුරට තමන්ගේ තත්ත්වයට අනුව තියෙන්න ඕන සුදුසුකම් තියෙනවා. දැන් ඉගෙන ගන්න ළමයෙකුට තියෙන්න ඕන සුදුසුකම්. අම්මා කෙනෙකුට තියෙන්න ඕන සුදුසුකම්. තාත්තා කෙනෙකුට තියෙන්න ඕන සුදුසුකම්. ගෙදරක් ගත්තාම ගෙදර ඉන්නවා අයියලා, මල්ලිලා, අක්කලා, නංගිලා, අම්මලා, තාත්තලා. එතකොට අම්මා කෙනෙක් හැටියට තියෙන්න ඕන සුදුසුකම්. අන්නේ සුදුසුකම් හදාගත්තම ඒ අම්මා අරහං ගුණයෙන් යුක්ත අම්මා කෙනෙක්. අම්මා කෙනෙකුට ලැබෙන සැලකිලි. බුදුරජාණන් වහන්සේට ආමිත ප්‍රතිපත්ති පූජා ලැබුණා වගේ අම්මා කෙනෙකුට අවශ්‍ය කරන සුදුසුකම් තියෙනවා නම් ඒ අම්මට අම්මා කෙනෙක් හැටියට අවශ්‍ය සැලකිලි ලැබෙනවා තමන්ගේ දරුවන්ගේ. තාත්තා කෙනෙක් හැටියට තාත්තා කෙනෙකුට තියෙන්න ඕන සුදුසුකම්. එතකොට මේ තාත්තා අරහං ගුණයෙන් යුක්තයි. දැන් අපි ගනිමු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ එක එකනාට ඒ තනතුරු වලට අනුව අවශ්‍ය සුදුසුකම් තියෙනවා. ඒ සුදුසුකම් තියෙනවා නම් ඒ සුදුසුකමට අනුව ලැබෙන වරප්‍රසාද, ඊළඟට ඒ සුදුසුකම් වලට අනුව ඒ තනතුරට ලැබෙන සැලකිලි, ඒවා ලබා ගන්න පුළුවන් ඉන්නේ අරහං ගුණයේ තිබුණාම. දැන් තාත්තා කෙනෙකුට අවශ්‍ය සුදුසුකම් තියෙන තාත්තට තාත්තා කෙනෙකුට අවශ්‍ය සැලකිලි ලැබෙනවා. අම්මා කෙනෙක් හැටියට සුදුසුකම් තියෙන එකනට අම්මා කෙනෙක් හැටියට සැලකිලි ලැබෙනවා. පවුලේ වැඩිමහල් සහෝදරයෙක් හැටියට ඔහොම ගත්තාම අපි හැම කෙනෙකුටම අපි දරන තනතුරට ඉන්න තත්වයට ඉන්න මට්ටමට අනුව අපට අවශ්‍ය කරන සුදුසුකම් තියෙනවා. දැන් බණ කියන මම හාමුදුරු කෙනෙක්. හාමුදුරු කෙනෙක් හැටියට අවශ්‍ය සුදුසුකම්, බාහිර පෙනුමෙන් තියෙන සුදුසුකම්, අභ්‍යන්තරයෙන් තියෙන සුදුසුකම් තිබුණේ නැත්තම් දැන් හාමුදුරු කෙනෙකුට අපි කියනවා වඳින්න හිතෙන්නේ නැහැ. කොණ්ඩේ වවාගෙන ඉන්නේ. හාමුදුරන්ගේ කිසි සංවරයක් නැහැ, හික්මීමක් නැහැ. යන්නේ අරෙන් මෙහෙන් කතා කරන්නේත් මහ ගොර හැටි තාලෙට. එහෙනම් අපි කියනවා මේ ආඳුරෝ දැක්කම වඳින්න හිතෙන්නේ නැහැ කියලා. ඒ මොකද ආඳුරු කෙනෙකුට අවශ්‍ය අරහන් ගුණේ නැති වුණාම වඳින්න හිතෙන්නේ නැති වෙනවා. ආඳුරන්ට විතරක් නෙවෙයි. දැන් හිතන්න ගෙදර ඉන්න තාත්තා හැමදාම කටගොන්නක් මත්පැන් පාවිච්චි කරලා නම් ගෙදර එන්නේ කන ළඟට සරමුස්සගෙන කුණු වර්ප කියාගෙන එහෙම වෙන තාත්තා කෙනෙක් වුණොතින් අන්න ඒ තාත්තගේ පුතාලට දූලට මෙන්න මේ ප්‍රශ්නේ මතුවෙනවා. අපේ තාත්තා අරහං ගුණේ යුක්ත නැහැ කියලා හිතෙනවා. එතකොට එහෙම තාත්තට වඳින්නේ හිතෙන්නේ නැහැ. වඳින්නේ නැහැ. මොකද හේතුව තාත්තා අරහං ගුණේ යුක්ත නැහැ. තාත්තා කෙනෙකුට අවශ්‍ය සුදුසුකම් නැහැ. දැන් ඔය තාත්තට වඳින ගාථාව තියෙනවානේ. බුද්ධිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපතිට්ඨං පීතුපාදං නමාමහං. ඔය ගාථාවේ කියන ගුණාංග තාත්තගේ ළඟ තියෙන්න ඕන. අර කසිපු බීලා කුණු හරප කියාගෙන ඉන්න තාත්තගේ ළඟ එහෙම ඒ ගුණාංග නැහැ. ඒ තාත්තගේ ළඟ අරහං ගුණේ නැහැ. ඒතකොට තාත්තා කෙනෙක් හැටියට පුතාලා දුවලා කලකන්නේ නැහැ. අම්මා කෙනෙක් ළඟ තියෙන්න ඕනේ අරහං ගුණේ අම්මගේ ළඟ නැත්තම් අම්මට ඒ පුද පූජා සැලකිලි ලැබෙන්නේ නැහැ. අපි බුදුහාමුදුරන්ට තිබිච්ච සුදුසුකම් අනුව ඕන කෙනෙක් කරන පූජාවකට ආමිත පූජාවක් වේවා ප්‍රතිපත්ති පූජාවක් වේවා ඒවා ලබා ගන්න සුදුසුකම් තියෙන නිසා බුදුහාමුදුරන්ට අරහං කියලා කියනවා. ඒ අරහං ගුණයෙන් බුදුහාමුදුරන්ට ලැබිච්ච දේවල් ගැන කතා කර ඉන්න එක ඇත්තටම බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව ගැළපෙන්නේ නැති වැඩක්. අනුන්ට ලැබෙන දේවල් ගැන කතා කර ඉන්න එකෙන් වැඩක් නැහැ. අපි ලබා ගන්න හැටියට අපේ ජීවිතේ සැලසුම් කරගන්න ඕනේ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. අපි සුදුසුකම් හදා ගන්න ඕනේ අපේ தත්ත්වයට තනතුරට ගැළපෙන. අන්න එහෙම වුණාම ඒ தත්ත්වයට අවශ්‍ය කරන පුද සැලකිලි ගරු සම්මාන අපිට ලැබෙනවා. සුදුසුකම් නැති කෙනෙක් යම් තනතුරකටපත් වුණොත් එහෙම දැන් ඔය වැඩ කරන ආයතනයක කියලා හිතන් සුදුසුකම් නැහැ. වෙන හේතු උඩ එයාට තනතුර දෙනවා. දුන්නම මොකද්ද වෙන්නේ? පල්ලෙහා ඉන්න අය අන්න ආමිත පූජා ප්‍රතිපත්ති පූජා නැතුව වගේ ඒ තනතුරට ගැලපෙන ගරු සම්මාන සැලකිලි දෙන්නේ නැහැ. දැන් උදාහරණයකට ගන්න ඉස්කෝලයක් ගත්තාම ඉස්කෝලේක විදුහල්පති කෙනෙක් ඉන්නවා. ඒ විදුහල්පතිවරයා තමයි ගුරුවරු සේරම පාලනය කරන්නේ. ළමයින්ව පාලනය කරන්නේ. එතකොට ඒ විදුහල්පති තනතුරට අවශ්‍ය කරන සුදුසුකම මොකද්ද? ඒ පල්ලෙහා ඉන්න අයට වැඩිය සුදුසුකම් වැඩිපුර තියෙන්න ඕනේ. විදුහල්පතිවරයාට ඒ තනතුරට ගැලපෙන සුදුසුකම් නැති වුණොත් උපගුරුවරු කිසි කෙනෙක් ඒ විදුහල්පතිගේ වචන පිළිගන්නේ නැහැ. උපදේශ පිළිගන්නේ නැහැ. අවවාද අනුශාසනාවලට ඇහුම්කන් දෙන්නේ නැහැ. සුදුසුකම් අඩු නිසා. එතකොට මොකද වෙන්නේ? ඒ පාසල මුළුමනින්ම පරිහානියටපත් වෙනවා. එයාට පාලනය කරගන්න බෑ. එතකොට තනතුරක් දෙනකොට තනතුරට අවශ්‍ය සුදුසුකම් බලන එක. බුදුහාමුදුරුවෝ ඔහොම කරලා තමයි තනතුරු දුන්නේ. බුදුහාමුදුරන්ගේ අපි මේ බණනේ අහන්නේ බුදුහාමුදුරන්ගේ චරිතයෙන් උදාහරණ අරගෙන බලන්න. තනතුරු දුන්නේ සුදුසුකම් බලලා. මොනවයින්ද මේ සුදුසුකම් හොයාගන්නේ? හැකියාවන් වලින් කුසල් වලින්. දැන් ඉතින් ඔය හැකියා මනින මිමි හැටියට තියෙන එක එක විභාග. දැන් අද නූතනේ තියෙනවා. දැන් මේ තනතුරට මේ විභාගේ මේ විදියට පාස් වෙලා තියෙන්න ඕනේ. සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ තනතුර ගන්න නම්. එතකොට ඒව බලා ගන්න මිමි හැටියට මිමි වල අඩුපාඩු දුර්වලතා තියෙනවා. ඒ මිමි වල අඩුපාඩු දුර්වලතාත් ඒවත් අපි මෙතෙන්දී අරහං කියන ගුණයත් එක්ක කතා කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ බැලුවේ ඒ තනතුරට අරහංද කියලා බැලුවේ සුදුසුද කියලා බැලුවේ පුද්ගලයාගේ කුසල් වලින්. කුසල් කියන්නේ මොනවද? හැකියාව, දක්ෂකම්. දක්ෂකම් බලලා තමයි මේ දක්ෂකම් 90යි බුදුහාමුදුරුවෝ තනතුරු වලට පත් කෙරුවේ. ඔය ඒතදග්‍ර තනතුරු දුන්නා කියලා බුදුහාමුදුරුවෝ එක එක ඒවට ඒතදග්‍ර තනතුරු ප්‍රදානය කරලා තියෙනවා. ධර්ම භාණ්ඩාගාරික ධර්ම සේනාපති එහෙම කියලා එක එක තනතුරු දීලා තියෙනවා. අග්‍ර ශ්‍රාවක තනතුරු. මේ තනතුරු දෙනකොට බුදුහාමුදුරුවෝ බැලුවේ මේ පුද්ගලයාගේ කුසල් ගැන, හැකියාව ගැන, දක්ෂකම් ගැන. දැන් කාලේ වගේ O level, A level උපාධි විභාග තිබුණේ නැහැ. ඒව බැලුවේ නැහැ. බුදුහාමුදුරුවෝ බැලුවේ හැකියාවන්, දක්ෂකම්. මේ අරහන් කියන ගුණයට මේ තනතුරට මෙයා සුදුසුද කියලා බලන්න. දැන් හැබැයි මිනිස්සු තනතුරු දෙනකොට ඒ සුදුසුකම් බලන්නේ නැහැ. කුසල් බලන්නේ නැහැ. හැකියාව බලන්නේ නැහැ. දක්ෂකම් බලන්නේ නැහැ. එතකොට මිනිස්සුයෙකුට තියෙනවා හැකියාව වර්ග තුනක්. කායික හැකියාව, මානසික හැකියාව, බුද්ධිමය හැකියාව කියලා. කායික හැකියාව. මානසික හැකියාව, බුද්ධිමය හැකියාව. ඒ කායික හැකියාව කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ක්‍රමයට මෙයාගේ සීලය, කය සංවර කරගන්න එක සීලයෙන් නේ කරන්නේ. සීලයෙන් කරන්නේ කය සංවර කරනවා. කය Tamanට ඕන හැටියට පරිපාලනය කරනවා. එතකොට කායික හැකියාව තියෙනවද? මෙයිට සංයමයක් තියෙන කෙනෙක්ද? ඊළඟට මෙයාගේ මානසික හැකියාව යමක් විඳ දරා ගැනීම හැකියාව තියෙනවද? මොහොකට හරි ඔරොත්තු දෙන ගති තියෙනවද? දෝස්ස ළඟින් මැස්ස ගියාම තද වෙන එක නේද? එහෙම වුණොත් එයාට මේ තනතුර දුන්නාම මහා අවුල් ගොඩක් වෙනවා. ඒ නිසා මේ කායික හැකියාව, මානසික හැකියාව, බුද්ධිමය හැකියාව හඳුන්වන්න බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු වචනේ තමයි කුසල් කියලා කියන්නේ. කුසල්. දැන් ඔය කුසල් අරගෙන බලන්න දස කුසල් ගත්තාම ඔය දස කුසල් වල තියෙන්නේ එක්ක කායික හැකියාවක්, නැත්තම් මානසික හැකියාවක්, නැත්තම් බුද්ධිමය හැකියාවක්. බුදුහාමුදුරුවෝ පාරමිතා 10ක් පිළිවා. ඔය පාරමිතා 10 ගත්තාම ඔය පාරමිතා 10ෙම තියෙන්නේ ඔය කියන හැකියාවන්. දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීරිය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා. එහෙම හැකියාව බලලා තමයි තනතුරු ප්‍රදානය කළේ. හැබැයි බුදුහාමුදුරුවෝ මේ ජීවිතයේ හැකියාව විතරක් නෙමෙයි සාංශාරිකව මෙයාගේ හැකියාව ගැන හොඳට හොයලා බලලා තමයි තනතුරු දුන්නේ. එහෙම දුන්නට පස්සේ ඒ දීපු තනතුර ආයිමත් වෙනස් කරන්න වෙන්නේ නැහැ. අරහං ගුණයෙන් යුක්ත එක්කනාට අරහං ගුණයේ බලලා තනතුරු ප්‍රදානය කළොත් ඒ තනතුර වෙනස් කරන්න වෙන්නේ නැහැ. දැන් අපිට හරියට වෙනස් කරන්න වෙනවා. මේ මාසේ දෙන ඇමතිකම් ඊළඟ මාසේ අයින් කරන්න වෙනවා. මේ මාසේ දෙන නිලතල ඊළඟ මාසේ අයින් කරන්න වෙනවා. ඒ මොකද සුදුසුකම් නැති එක්කනා ඒ නිලේ ගත්තාම අනා ගන්නව සීරම අරහං ගුණේ නැති නිසා. දැන් ඔය එක එක විවිධ මාදිලිය තනතුරු දීලා තනතුරු වලින් අයින් කරලා එයා වෙනුවට මෙයා හරි නෑ කියලා වෙන කෙනෙක්පත් කරන්න වෙන්නේ මොකක් නිසාද? අරහං ගුණේ බලන්නේ නැතුව, සුදුසුකම් බලන්නේ නැතුව තනතුරු දුන්නව. ඒතකොට සුදුසුකම් බලනකොට අර අංශ තුනෙන්ම බලන්න ඕන. කායික, මානසික, බුද්ධිමය. දැන් හැමදාම ලෙඩ නිවාඩු දාන ලෙඩෙකුට තනතුරක් දුන්නොත් හිතන්න අධ්‍යක්ෂක ජෙනරාල්කම කියලා. මේ මිනිස්සයා 365 දවසෙන් 300 දවසක්ම ඉස්පිරිතාලේ ලෙඩ වෙලා කායික හැකියාව නැහැ. ලෙඩේ කිසි නිවාඩු. පල්ලෙයින් නැහැ පාලනය කරන්නේ කොහොමද? ආයතනයේ බංකොලොත් වෙනවා. ඒ නිසා කායික හැකියාව බලන්න ඕනේ. මානසික හැකියාව බලන්න ඕනේ. බුද්ධිමය හැකියාව බලන්න ඕනේ. දැන් ඔය කායික හැකියාව බලන්නේ හුඟක් වෙලාවට හමුදාවල් වලට පොලිසියට ගන්න නැත්තන්ගේ විතරයි. කායික හැකියාව බලන්නේ. අනිත් ඒවයිදී බලන්නේ නෑ එච්චර. එච්චර බලන්නේ නෑ. හැබැයි ඉතින් ඔය නමට වෛද්‍ය පරීක්ෂණයක් තියෙනවා. තිබ්බම මේ ලෙඩු හැමදාම ලෙඩින් ඉන්න අය. ඉතින් මේ මිනිස්සයා ලෙඩ නිවාඩු හැමදාම. ඒකට ඒ වැඩේ කෙරෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ තනතුරු දෙනකොට සුදුසුකම් ඔය හැකියාව දක්ෂකම් බැලුවා. දැන් ඇත්තටම කුසල් බලලා හැකියාවන් බලලා මිනිස්සු වර්ග කරන්නේ තනතුරු දෙනවා කියන්නේ වර්ගීකරණයක්නේ වර්ග කිරීමක් මේගොල්ලෝ පරිපාලන අංශේ මේගොල්ලෝ ලිපිකරු අංශේ මේගොල්ලෝ කම්කරු අංශේ කියලා වර්ග කිරීමක් ඔය වර්ගීකරණයට බුදුහාමුදුරුවෝ යොදාගත්තේ කුසල් කියන මිම්ම විභාග උපාදි නෙවෙයි දැන් එහෙම කුසල් හැකියාව බලලා වර්ග කරන්නේ සත්තු සත්තු වර්ග කරන්නේ හැකියාව බලලා දැන් බලන්න හොඳට ඉව තියෙන බල්ලෝ ඉන්නවා ඒ බල්ලෝ ගන්නවා පොලිසිය වැඩවලට ඉව වැඩි ඒ හැකියාව බලලා ඉව තියෙන බල්ලෝ ඒගොල්ලෝ විශේෂයෙන් පුරුදු කරලා ගන්නවා බිම් බෝම්බ තියෙනවද හොයන්න දැන් නිකන් මේ ගමේ ගොඩේ ඉන්න ලෝකල් බල්ලෙක් අරගෙන ගියොත් ඌට බිම් බෝම්බ හොයන්න බෑ ඉව හැකියාව බලලා හැකියාව වල තමයි මේ බල්ලොන්ට තනතුරු දෙන්නේ. දැන් හොඳට වේගෙන් දුවන්න පුළුවන් සත්තු. අශ්වය අතර ඉන්නවා වේගෙන් දුවන. දැන් බණ පොතේ තියෙන සයින්දව කියලා අශ්වය වර්ගයක් ගන්න. සයින්දව අශ්වය. මේ හැකියාවක් බලලා ඒ අශ්වය වර්ග කරන්නේ මේ හුඟාක වේගෙන් දුවන්න පුළුවන් අශ්වය කියලා වර්ග කරනවා. දැන් ඔය කිකිලියෝ බිත්තර ලොකු බිත්තර දාන කිකිලියෝ එහෙම වර්ග කරනවා RIR කියනවා. රට කිකිලියෝ කියනවා. උගා කිරි ගන්න පුළුවන් නම් ඒ හරක් රට හරක් කියලා වර්ග කරනවා. ඒකෝර සත්තු වර්ග කරන්නේ උන්ගේ මොකක් හරි හැකියාවක් බලලා. මිනිස්සු වර්ග කරන්නේ එහෙම හැකියාවන් බලලා නෙවෙයි. ඒකෙන් තමයි හුඟක් මේ අරහන් කියන ගුණේ සුදුසුකම් බලන්නේ නැතුව තනතුරු දෙනවා. මෙයා වැඩි හිටියෙක්. මෙයා හුඟක් ඉස්සර ඉඳලා අපේ සමාජිකයෙක්. මෙයා අපිට හුඟක් වියදම් කරපු එක්කෙනෙක්. ඒවා බලලා තනතුරු දුන්නම දැන් බලන්න බුදුහාමුදුරුවෝ තනතුරු ප්‍රදානය කරපු හැටි. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරය හැටියට උපදින වෙලාවේ නන්තියන්න ආව බමුණෝ 108 දෙනෙක්. ඔය බමුණෝ 108 දෙනාගෙන් ලාභාලම බමුණ තමයි කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ. ඒකට ඉපදිච්ච කුමාරයට නම තියන්න ආපු කොණ්ඩඤ්ඤ කියන බමුණා පස්සේ කාලෙක මහාන වුණා. ඒතකොට බුදුහාමුදුරන්ට වැඩි හුඟක් වැඩිමල්. සිද්ධාර්ථ කුමාර කාලේ නම තිව්වෙත් එයා. ඊළඟට බුදුහාමුදුරුවෝ ධම්සක් පැවතුම් සූත්‍රයේ මුලින්ම බණ කියනකොට ඒ දේශනා කරපු ධම්සක් පැවතුම් සූත්‍රය තේරුම් ගත්තෙත් අවබෝධ කරගත්තේ කොණ්ඩඤ්ඤ කියන හාමුදුරුවෝ. ඒක අර නම් තියන්න අපු කොණ්ඩඤ්ඤ බමුණවයි. වයසෙන් බුදුහාමුදුරන්ටත් වැඩිය හුඟක් වැඩි. ඉස්සෙල්ලාම සෝවාන් වුණෙත් අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ කියලා බුදුහාමුදුරෝ බොහොම උදන් ඇනුව ධම්සක් පැවතුම් සූත්‍රයේ අවසානයේ තියෙනවා. අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝති කියලා මුලින්ම බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය අවබෝධ කරගත්තෙත් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. අපේ හැටියට නම් බුදුහාමුදුරුවන්ගේ ළඟට ඊළඟ තියෙන ඉහළම තනතුර දෙන්නේ අපි දුන්න නම් කාටද දෙන්නේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට දුන්නද එහෙම දුන්නේ නැහැ ඇයි ඒකට අරහන් ගුණේ බැලුවා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ කුලෙත් නෙමෙයි වර්ගෙත් නෙමෙයි කවදාවත් ඊට කලින් දැකලා ඇසුරු කරලත් නැති උපතිස්ස කෝලිත කියන යාළුවෝ දෙන්නා අස්සජි හාමුදුරුවන්ගෙන් ගාතාවක් අහලා දෙන්නම දැන් සෝවාන් ඵලයටපත් වෙලා එනවා එන්නේ මහාන වෙන්න බුදුහාමුදුරන්ගේ ළඟ. බුදුහාමුදුරන්ගේ ළඟ මහාන වෙන්න එනවා දැකලා ඈත තියාම දැකලා බුදුහාමුදුරුවෝ කියන ඔන්න ඔය එන දෙන්න තමයි මගේ අග්‍ර ශ්‍රාවකයෝ වෙන්නේ කියලා. දැන් ඔහොම තනතුරු දුන්නාම හරියට පටලැවිලි වෙනවනේ. පරණ සමාජිකයෝ ඉද්දී අලුතෙන් ගෙන එක්කනාට එක සැරේට ලොකු ඇමතිකමක් දුන්නොත් අනතුරක් දුන්නොත් ඉන්න අය වලි දානවා. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් එහෙමයි. ඒ මොකද බුදුහාමුදුරුවෝ බලනවා මෙයාට සුදුසුකම් තියෙනවාද. බුදුහාමුදුරුවෝ බලන්නේ මේ ජීවිතයේ සුදුසුකම් විතරක් නෙමෙයි සාංශාරිකව මෙයා මේකට පුහුණු වෙලා එනවද මේ තනතුර දරන්න සුදුසුද. එහෙම වුණාම කවුරු කිව්වත් එපායි කිව්වත් මොන විවේචනාවක් මොන තර්ජන ගර්ජන විරෝධතා සත්‍යග්‍රහ මොන ඒවා කෙරුවත් බුදුහාඳුරෝ එයාට ඒ තනතුර දෙනවා. දුන්න එහෙම. ඒ වගේම තමයි දුන්නොත් දුන්නම තමයි. ආයිමත් ඒ අයගෙන් අරගෙන වෙන කෙනෙකුට දෙන්නේ නැහැ. ඇයි ඒ? අරහන් කියන ගුණය බලලා තනතුරු දුන්නාම මාරු කරන්න වෙන්නේ නැහැ. ඒක පවත්වාගෙන යන්න එයාට හැකියාව තියෙනවා, දක්ෂකම් තියෙනවා. එතකොට අපිට මේ අරහන් බුදු ගුණයෙන් කියන්නේ උගන්වන්නේ බුදුහාමුදුරන්ට අරහන් නිසා ලැබිච්ච දේවල් ගැන කතා කර කර ඉන්නව නෙමෙයි. අනුන්ට ලැබිච්ච දේවල් ගැන කතා කර කර ඉන්නකොට අපේ කාලේ නාස්ති වෙනවා. අපි කරන්නත් ඕන සුදුසුකම් හදාගන්න. දැන් බුදුහාමුදුරන්ගේ ජීවන චරිතෙන් දෙන ප්‍රධානම ආදර්ශය තමයි සුදුසුකම් තියෙන එක්කනාට ලැබෙන පුද සැලකිලි, ගරු සම්මාන බලාගෙන ඉඳලා අපි හුඟක් දෙනා කරන්නේ එක්කෝ ඒකට ඉරිසියා කරනවා. ඉරිසියා කරලා එයාට යටි කූට්ටු වැඩ කරනවා, හුණියම් කරනවා, සල්ලි නැත්තම් ණයට පොලියට සල්ලි හරන් කොඩි වින කරන මිනිස්සු ඉන්නවා. බුදුහාඳුරෝ කියන්නේ එහෙම අනුන්ගේ ඒවට කොඩි වින හුණියම් කරන්න යන්නත් එපා, ඉරිසියා කරන්නත් එපා. සුදුසුකම් නිසා කාට හරි ලැබෙන ලැබීම් තියෙනවා නම්, වරප්‍රසාද ගරු සැලකිලි තියෙනවා නම් ඒවට ඉරිසියා කරන්නත් එපා. ඒ වගේම තමයි එහෙම නැත්තම් අපි අනිත් අන්තයේ තමයි සුදුසුකම් තියෙන එකනට ලැබීම් ඇති වෙනකොට අපි ඒ ලැබීම් දිහා බලන් එයාට අප්පුඩි ගන්නවා. එයාට කොඩි වනනවා, මල් මාල දානවා. ඒ කියන්නේ සුදුසුකම් නිසා ලැබෙන ලැබීම් අගය කරන්න ඕනේ. ඒ වුණාට ඒකට අප්පුඩි ගහගා ඉඳලා හරියන්නේ නැහැ. අපි මොකද්ද කරන්න ඕනේ? අපි සුදුසුකම් වැඩි කරගන්න ඕනේ. දැන් ජනවාරි මාසේ ඉපදිච්ච එකනා ලබන අවුරුද්දේ ජනවාරි උපන්දිනේ වෙනකොට තිබුණට වැඩිය සුදුසුකම් වැඩි කරගන්න ඕන. දැන් ඉතින් සුදුසුකම් වැඩි කරගන්නේ විභාග පාස් කරන්න තියෙනවා. ඒවයි සුදුසුකම් හදාගන්න. සුදුසුකම් හදාගන්නවා. මම උදාහරණයක්, සජීවී උදාහරණයක් කියන්නේ යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ කාලෙන් නෙමෙයි. මම කාලයක් ඉස්කෝලවල ඉගෙනුවා. මං නංගා කියන්නේ නැහැ හොඳ නැති නිසා. මේ කොළඹ කිට්ටුව ලොකු විදුහලක උගන්වන කාලේ ඒ විදුහලේ කාර්යාල කාර්ය සහායක හැටියට හිටිය මිනිස්සෙක්. තරුණ පිරිමි එක්කෙනෙක් හිටියේ. එයා කාර්යාල කාර්ය සහායක. එයා කාර්යාල කාර්ය සහායක කිව්වම ඔය PN කියලා කියන්නේ PN කෙනෙක්. ඉතින් ඔයාට කියලා මමත් ගිලම්පස අරව මේවත් ගෙන්නගෙන තියෙනවා. දැන් ටික කාලයකට පස්සේ මම මාරු වෙලා ගියා වෙන පළාතක ඉස්කෝලකට. ඒ පළාතේ ඒ පළාතේ අධ්‍යාපන කාර්යාලේ. අධ්‍යාපන කාර්යාලේ ඉන්නෝනේ ගණකාධිකාරිවරු. ප්‍රධාන ගණකාධිකාරීතුමා මගේ නම දැකලා මං උගන්වන විදුහලේ විදුහල්පතිතුමාට කියලා තියෙනවා මේ හාමුදුරුව හොඳට මං අඳුරනවා. මේ හාමුදුරුවන්ට විවේක තියෙනවා, පොඩ්ඩක් අධ්‍යාපන කාර්යාලය පැත්තේ විවේක වෙලාවක වඩින්නේ කියලා කියන්නේ. ඉතින් මම දන්නේ නැහැ එහෙම කෙනෙක්. මගෙන් ඇවිල්ලා හැව මං කිව්වා මං දන්නේ නැහැ එහෙම කෙනෙක් කියලා. මං දවසක් අධ්‍යාපන කාර්යාලයට ගියා. අධ්‍යාපන කාර්යාලයට ගියාම වෙනදාර කොළඹ අගනුවර ඉස්කෝලේ වැඩ කරද්දි නිකන් නම කියලා කතා කරන්නේ. මේ මිනිස්සයා දැන් ටෙලිෆෝන් 4-5ක් තියෙන වීදුරු වලින් ආවරණය කරපු කාමරයක ඉන්නවා. ටයි කෝඩ් දාලා මහ ඉහළ. දැන් මට හිතාගන්න බෑ මෙයාට මං කොහොමද කතා කරන්නේ. සර් කියන්නද, මහත්තයා කියන්නද, අර වෙනද කිව් විදිහට නිකන් නම කියලා මං දැන් ගොළු වෙලා වගේ බලන් හිටිය. මෙයා දැක්කම මෙයා ඉන්න තනතුර දැක්කාම ඊට පස්සේ මම එහෙම බලාගෙන ඉන්නකොට මේ මිනිස්සයා මට කියනවා මන් දන්නවා දැන් හාමුදුරුවෝ මොකද මේ කතා රතු ඉන්නේ. හාමුදුරුවන්ට දැන් ප්‍රශ්නයක් මට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද කියලා. වෙනද කියපු නම කියලා කියනවද, සර් කියනවද, මහත්තයා කියන ලොකු තනතුරක ඉන්නේ. ඊළඟට මිනිහාගේ අතීත විස්තරේ කුවර පියන් හැටියට ඉන්න ගමන් සුදුසුකම් වැඩි කරගෙන ගිහිල්ලා ඉහළම තැනට ඇවිල්ලා. බලන්න බුදුහාමුදුරුවෝ මේ ආදර්ශය දීලා තියෙනවා. ලෞතුරා බුද්ධත්වයේ දක්වා මනුස්ස ජීවිතයේ ඉහළට ගෙනියන්න පුළුවන්. හැබැයි සුදුසුකම් වැඩි කරගත්තොත්. අපි ඉස්සෙල්ලා අපි ඉන්න මට්ටමට අවශ්‍ය සුදුසුකම් හදාගන්න ඕනේ. මම ඉන්න තනතුරට අවශ්‍ය සුදුසුකම්. මම අයියාද මල්ලිද අයියට මල්ලිට ඕන සුදුසුකම් මගේ ළඟ තියෙනවාද? ඊළඟට එහෙම අයියලා මල්ලිලා තාත්තල වෙනවා. අක්කලා නංගිලා අම්මලා වෙනවා. අම්මලා වෙනකොට බලන්න ඕන මම අම්මා කෙනෙකුට ඕන සුදුසුකම් මගේ ළඟ දැන් තියෙනවාද? ඒ සුදුසුකම් නැත්තම් දැන් බලන්න අම්මා කෙනෙකුට ඕන සුදුසුකම් දරුවන්ට කිරි දෙන එක. ඒක කායික හැකියාවක්. ඒ සුදුසුකම නැහැ. දැන් ඊළඟට දරුවට කිරි දෙන්න විදියක් නැහැ. දරුවා කිරි බොන්න ගිහිල්ලා අඬනවා. දොස්තර කෙනෙකුට එක්ක ගියාම දොස්තර මහත්තයා ලියලා දෙනවා කිරි පිටි જાතියක නමක්. ඊයලා දුන්නාම දැන් මේ අම්මට කිරි දෙන්න අවශ්‍ය කායික සුදුසුකම් නැහැ. ඒ අම්මා අරහන් නැහැ. දැන් මේ අම්මගේ දරුවට දෙන්න දොස්තර මහත්තයා ලියලා දෙනවා කිරිපිටි જાතියක නමක්. හැබැයි ඔය මොන කිරිපිටි જાතිය හදන්නේ තරග්ගේ කිරි වලින්. කොහොම ක්වොලිටි එක ඒකේ වර්ගය කොහොම වෙනස් කරා තරග්ගේ කිරි වලින්. ඒතකොට දැන් අර සුදුසුකම් නැති අම්මගේ දරුවා බොන්නේ එළදෙන්නුන්ගෙන් ගනිපු කුඩි. මෙහෙ නැත්තම් ඩෙන්මාර්කේ නව ශ්‍රීලන්තේ ඕස්ට්‍රේලියාවේ වැස්සියෝන්ගේ වෙන්න පුළුවන්. වැස්සියෝන්ගේ කිරි බීලයි හැදෙන්නේ. ඒතකොට පුංචි කාලේ මේ ශරීරයේ වැඩෙන වේගය වැඩි. මේ පොඩි ළමයා එතකොට වැඩෙන්නේ අම්මගේ මව්ගේ ශෛලවලින් නෙවෙයි. මව් කිරි බිව්වනම් දැන් මේ පොඩි දරුවා හැදෙන්නේ හරක්ගේ කිරි බීලා. එතකොට මොකද්ද වෙන්නේ? ඒ පුතා නැත්තම් දුව හරකා නැත්තම් එළදෙන වගේ වෙනවා ලොකු වෙනකොට. ප්‍රශ්නේ මොකද්ද? අම්මා අරහන් කියන ගුණයෙන් යුක්ත නැහැ. කිරි දෙන්න බැරි නම් ඒ අම්මගේ ළඟ අරහන් ගුණේ නැහැ. අම්මා කෙනෙකුට ඕන අරහන් ගුණේ නැහැ. ඒතකොට ඒ අම්මගේ ළමයි හරක් වගේ වෙන එක අහන්න දෙයක්ද නැහැ. හරක් වගේ වෙනවා. ඒතකොට මොකද්ද වෙන්නේ? අරහන් ගුණේ නැති වුණාම. අපි මේ බුදුහාමුදුරන්ට අරහන් ගුණේ නිසා අරවා ලැබුණා මේව ලැබුණා කියලා කතා කර ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. මොන ආගමක මොන ජාතියක මොන රටක මොන ප්‍රදේශයක වුණත් අම්මා කෙනෙක් වුණාම තියෙන්න ඕන සුදුසුකම් දරුවන්ට කිරි දෙන්න පුළුවන්කම. ඊළඟට දරුවන්ට ආදර්ශමත් වෙන්න ඕනේ. ඒ ආදර්ශමත් වුණාම අන්න සුදුසුකම් තියෙන අම්මා කෙනෙක්. ඒ අම්මගේ යටතේ අවවාද අනුශාසනා උපදේශ ඒ අම්මා අතපත ගහලා නාවල කවල හදන දරුවා සමාජයට කවදාවත් අනර්ථයක් අවඩක් අහිතක් කරන්නේ නැහැ. අරහන් ගුණයෙන් යුක්ත අම්මා කෙනෙක් ඒ දරුවා හදලා තියෙන්නේ. තාත්තා අරහන් ගුණයෙන් යුක්ත වෙන්න ඕනේ. අයියලා මල්ලිලා අක්කලා නංගිලා ඊට පස්සේ සමාජයෙන් එළියට ගියාට පස්සේ දැන් පුංචි ළමයෙක් අවශ්‍ය සුදුසුකම් තියෙනවා නම් ඒ අරහන් ගුණයෙන් යුක්ත ළමයි හොඳට ඉගෙන ගන්නවා. කියන දේ අහනවා. කීකරුයි මම ළමයේ කියන එක තේරුම් අරගෙන ජීවත් වෙනවා. මට ළමයෙක් හැටියට සුදුසුකම්. දැන් එහෙම නෙමෙයි. ළමා වියේදී තරුණ වියේ කරන්න ඕනේව කරනවා. දැන් තරුණ වියේදීනේ ඔය ආදරය කරනවා විවාහ ඒව කරනවා මේ පුංචි කාලෙම. ඔය සුදුසුකම් පටලවා ගන්න. ඒකට අරහන් ගුණය කියන එක පටලවා ගත්තාම ඒ ළමයාගේ මේ ජීවිතෙත් අසාර්ථකයි. ඒ ජීවිතේ දිහා මේකත් අසාර්ථකයි. ඒ නිසා අපේ වයසේ හැටියට අපට අවශ්‍ය අරහන් ගුණ ගොඩනගා ගන්න ඕනේ. එහෙම ගොඩනගා ගත්තාම මේකට ආගම ජාතිය ප්‍රශ්නයක් නැහැ. අරහන් කියන ගුණය අපේ ළඟ තියෙනවා නම් ඊළඟට අපි සමාජයෙන් එළියට යනවා. අම්මා කෙනෙක් විදියට සුදුසුකම් තියෙන්න ඕන, තාත්තා කෙනෙක් විදියට සුදුසුකම් තියෙන්න ඕන. ඒ තාත්තා රාජකාරී කරන තැනදී, වැඩ කරන තැනදී, තමන් වැඩ කරන තැනට අවශ්‍ය සුදුසුකම් මගේ ළඟ තියෙනවාද? අනිත් අයගේ සුදුසුකම් බලන එක නෙමෙයි. මගේ සුදුසුකම් මගේ ළඟ තියෙනවාද? මට ඕන කරන, මන් දරන තනතුරේ හැටියට. එතකොට ඒ තනතුරට අදාළ කාර්යයන් හරියට කරන්න කාගෙන්වත් අහන්න කාගෙන්වත් විමසන්න ඕන නැහැ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන්නේ අපි හැම කෙනාම අනුන්ගේ සුදුසුකම් ගැන කතා කරලා ඒව වර්ණනා කරන එක නෙමෙයි. අනුන්ගේ සුදුසුකම් දිහා බලාගෙන අපිට සුදුසුකම් හදාගන්න. එහෙම හදාගත්තම අපිට පුළුවන් ඉහළට යන්න. මොන ආගමේ මොන જાතිය වුණත් ඉහළට යන්න පුළුවන්. අපි හැම කෙනෙක්ම කැමති ඉන්නේ ඉහළ යන්න. කවුරුවත් කැමති නැහැ පහළට වැටෙන්න. දෙවෙනි වෙන්න කැමති නැහැ. බණ කියන මමත් එහෙමයි. බණ අහන අයත් එහෙමයි. එහෙම දෙවෙනි වෙන්න කැමති තන ගන්න ඕන ඉහළ යන්න කැමති හැම කෙනෙක්ම තමන්ගේ සුදුසුකම් වැඩි කර ගන්න ඕනේ. එතකොට අරහං ගුණයේ යුක්ත වෙනවා. අරහං ගුණයේ යුක්ත වුණාම ඒකට අවශ්‍ය කරන පුද සලකලි වරප්‍රසාද ගෞරව බහුමාන සේරම ලැබෙනවා. අපි වෙන්නේ අපිට සුදුසුකම් නැතුව ඒ තනතුරු ලබා ගන්න යන්න එපා කියලා කියනවා. දැන් පරාභව සූත්‍රයේ වසල සූත්‍රයේ බොහොම ලස්සනට පෙන්නනවා. සුදුසුකම් නැති එක්කෙනෙක් ඒ තනතුරු වලට දඟලනවා නම් ඒ මිනිසයා පිරිහෙනවායි. පරිහානියට හේතුවක් ඒක. එතකොට අපි කරන්න ඕන අපි දැන් ආනන්ද හාමුදුරුවෝ තනතුරු ඉල්ලගෙන ගියේ නැහැ. සුදුසුකම් හදාගත්තාම සුදුසුකම් තියෙන එකනට ඒ තනතුරු දෙනවා. තනතුරු ලැබෙනවා. ඒ තනතුර ලබා ගන්න අපි කරන්න ඕන අපේ සුදුසුකම් හදාගන්න එක. අපි එහෙම නැහැ. සුදුසුකම් නැතුව අනිත් එක්කන විනාශ කරලා හරි නැති කරලා හරි මේ තනතුර ලබා ගන්න මහන්සි ගන්නවා. ඊළඟට එහෙම ලබා ගත්තට පස්සේ ඒ තනතුරෙන් ඒ ආයතනය, ඒ සංස්ථාව, ඒ පුද්ගල සමූහය, සමාජය පරිහානියටපත් වෙනවා. ඒකවල දැන් පැහැදිලි මේගොල්ලන්ට අරහං කියන බුදු ගුණය අනුන්ගේ හැකියාව බලලා දැන් තරුණ සුමේද කියන පඬිතුමා දීපංකර බුදුහාමුදුරන්ට තියෙන පුද සැලකිලි දැක්කා. දැකලා ඕකට ඉරිසියා කරෙත් නැහැ. ඒකට අප්පුඩි ගැව්වෙත් නැහැ. එයා හිතුවා මටත් මේ தත්ත්වයටපත් වෙන්න ඇතනම් කියලා. අන්න එතන ඉඳන් සුදුසුකම් හදාගන්න සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා පිරුවා. බුදු කෙනෙක් දැකලා බුදු කෙනෙකුට ලැබෙන පුද සැලකිලි දිහාව බලලා මටත් මේ වගේ පුද සැලකිලි මේ தත්ත්වේ ලබන්න බැරිද? මමත් ඒකට උත්සාහවත් වෙන්න ඕන කියලා ඊළඟට තමයි පෙරුම් පුරන්න පටන් ගත්තේ. පෙරුම් පුරන්න සූදානම් වුණේ. එතන ඉඳලා සාරාංශක කල්පලක්ෂයක් සුදුසුකම් හදාගත්තා. ඒ හදාගත්ත නිසා කිසි තැනකදී කිසි කෙනෙකුට දෙවෙනි වෙන්නේ නැහැ. පරදින්නේ නැහැ. තමන්ට කෙලින් ඍජුව ඕනම තීරණයකට, තීන්දුවකට, නිගමනයකට එළඹෙන්න පුළුවන්. දැන් සුදුසුකම් අඩු එක්කනාට බයයි මම මේ තීන්දුව කෙලින්ම ගත්තාම මම මෙතනින් කැපිලා යයිද. ඒ නිසා එයා බය වෙනවා. නිවැරදි තීන්දුවක්, තීරණයක් වුණත් ගන්න බයයි. සුදුසුකම් නැති නිසා මම මේ තීන්දුව ගත්තොත් මගේ මේ තනතුර නැතුව යයි. එහෙම බයක් ඇති වෙනවා. එතකොට එයා එක එකනාට ඕන හැටියට එයාට ඒ තන දීපු එකනාගේ කැමැත්ත හැටියට තීන්දු తీරන ගන්නවා. මේවටයිත් උදාහරණ ඕන නැහැ. අපි මේ ජීවත් වෙන සමාජයේම තියෙන සුදුසුකම් නැති අය තනතුරු වලට දැම්මාම එයාට තනියෙන් නිදහසේ තීන්දු తీරන නිගමන වලට එන්න බෑ. Tamanට සුදුසුකම් තියෙනවා නම් කාටවත් යටත් වෙන්න ඕන නැහැ. මේ තනතුර දීපු එකනාට ඕනෝනේව කරන අය ඉන්නවා තනතුරේ ඉඳගෙන. එහෙමයි ඉන්නවා අපේ සමාජයේ. ඒතකොට මොකද වෙන්නේ? අවුල් වෙනවා. ඒ නිසා තනතුරට අවශ්‍ය සුදුසුකම් හදාගන්න එක. ඒ අරහං ගුණ එකක්. අනිත් එක තමයි රහෝ පාපං නකාරේ රහසින්වත් පව් නොකරන එකත් අරහං කියන ගුණේ ලක්ෂණයක්. අරහං කියන්නේ කාරණා දෙකක් නිසාය කියලා කිව්වා. පුදසලකිලි ලබන්ට අවශ්‍ය සුදුසුකම් තිබීම. දෙවෙනි එක තමයි රහසින්වත් පව් නොකිරීම. මොකද්ද මේ රහසින්වත් පව් නොකිරීම කියන්නේ? දැන් අපිට පුළුවන් ඕන පවක්, නරක වැඩක්, වැරදි වැඩක් කරලා ඒක අනිත් අයගෙන් වසන් කරන්න පුළුවන්. අනිත් අයට අහු නොවෙන්න අනිත් අයගෙන් වසන් කරන්න පුළුවන්. කරන නරක වැරදි වැඩ දැන් ඔය සමහර අය මිනී මරලා නොයෙක් විදිහේ වැරදි ක්‍රියා කරලා උසාවි යනවා. උසාවි ගිහිල්ලා සල්ලි වියදම් කරලා කොහොම හරි සාක්ෂිකාරයෝ දමලා තමන් බේරෙනවා. තමන් ඒ වැරදින් බේරෙනවා. නමුත් ඒ වැරදින් තමන් බේරුණාට තමන්ගේ හිත දන්නවා. ඔය අපි කියන්නේ හෘදේ සාක්ෂිය කියලා. ඒක දන්නවා මම මේ වැරද්ද මේ වැඩේ කෙරුවේ මමයි කියලා. මමයි මේ වැඩේ කළේ කියලා සමාජෙන් කොහොම හරි මේ වැඩේ මම කළේ නැහැයි කියලා සමාජයට වැහුවත් ලෝකයාට වැහුවත් තමන්ගේ හෘදේ සාක්ෂියට බොරු කරන්න බෑ. තමන් දන්නවා මමයි මේ හොරකම කළේ නැත්තම් මමයි මේ මිනීමැරුම කළේ මමයි මේ වැරදි වැඩේ කළේ කියලා. එතකොට එහෙම තමන් දැනගත්තොත් මොකද වෙන්නේ? කවදා හරි දවසක තමන් බැරි වෙලා එකතෙන් වෙලා වයසට යනකොට අපි දැන් සමාජයෙන් කොහොම හරි කොලේ වහලා බේරෙන උසාවි ගිහිල්ලා හරි නීතියෙන් හරි අධිකරණයෙන් හරි සාක්ෂි නැති හිතා හරි බේරුණාට හෘදේ සාක්ෂිය කියන එක තමයි බුදුහාමුදුරුවෝ අගය කරලා තියෙන්නේ. අනිත් ඔය පිටස්තර මිනිසුන්ගේ සාක්ෂි සල්ලි වලටත් ගන්න පුළුවන්. බය කරලත් ගන්න පුළුවන්. තර්ජනය කරලත් ගන්න පුළුවන්. උඹ මෙහෙම නොකියුවොත් උසාවියේදී මරණවා කියලා තර්ජනය කරන්න පුළුවන්. කොහොම ඒව තියෙන ඕන තරම්. මරණීය තර්ජන ඉදිරිපත් කරලා එහෙම නැත්තම් මිල මුදල් විසි කරලා එහෙම දීලා තමන්ට ඕන සාක්ෂිය කියවගෙන තමන් නිවැරදිකාරය වෙන්න පුළුවන්. නමුත් හෘදේ සාක්ෂියට පගාව ගහන්න බෑ. සල්ලි දෙන්න බෑ. ඒකට තර්ජනය කරන්න බෑ. ගර්ජනා කරන්නත් බෑ. තමන්ට ඕන විදියට ඒක වෙනස් කරන්නත් බෑ. ඔය හෘදේ සාක්ෂිය කියන එක කවදා හරි තමන්ට එරෙහිව විරුද්ධව නැගී හිටිනවා. අන්න එහෙම නැගී හිටපු දවසට තමන්ගේ ඇතුළෙන්ම තමන් දැවෙන්නයි තැවෙන්නයි පටන් ගන්නවා. අන්න ඒක තමයි රහසින්වත් පව් කරන්න එපාය කිව්වේ. අනිත් අයට අහුන වෙන නෙමෙයි. තමන්ගේ හෘදේ සාක්ෂියට වසන් කරන්න බෑ. අපි කරන දේවල් කියන දේවල් සේරම අපේ හිත දන්නවා. ඒකෝට අපේ හිතට අපි අවංක වෙනවා. තමන්ට තමන් අවංක වෙන්න ඕනේ. ඒ තමන්ට තමන් අවංක වෙච්ච එකනට තමන්ගේ ජීවිතය ගැන ආපස්සට හැරිය බලලා සතුටු වෙන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති. යස්ස අස්සු මුකෝ රෝදං විපාකං පටිසේවති කියලා. මොකද්ද මේ කියන්නේ? කරන්න එපා කියනෝ මෙහෙම වැඩ. නතං කම්මං කතං සාදු, මේ වගේ කටයුතු නොකර ඉන්නව නම් හොඳයි. නොකර ඉන්නව නම් මැනවි. මොන වගේවද? යංකත්වා අනුතප්පති, යමක් කළාට පස්සේ ඒක ගැන හිතලා අපිට තැවෙන්න වෙනවනම් පසුතැවිලි වෙන්න වෙනවනම් එහෙම ඒවා කරන්න එපා කියලා කියනවා. යංකත්වා අනුතප්පති යස්ස අසු මුකෝ රෝදං, ඒකට ප්‍රතිඵල විපාක ලැබෙනකොට අපිට අපේ ඇස්වලට කඳුළු වෙනවනම් අඬන්න වෙනවනම් තමන් කරපු දෙයක් ගැන හරි කියපු දෙයක් ගැන හරි ආපහු මෙනෙහි කරනකොට අපිට ඇඬෙනවා නම් අපරාධේ මම මේක කළේ, අපරාධේ මම මේක කිව්වේ කියලා තමන්ට පසුතැවිලි වෙන්න වෙනවා නම් ඒ කරපු කියපු දේ නිසා ඇතිවෙන විපාකය විඳිනකොට අපිට අඬන්න වෙනවා නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අන්න එහෙම ඒවා කරන්න එපා. එහෙම ඒවා කරන්න එපා. තංචකම්මං කතං සාදු යංකත්වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකම් පටිසේවති. යම් කිසි කර්මයක් කටයුත්තක් කරන එකක් හරි කියන එකක් හරි කරපු කියපු දේ ගැන ආපහු ඇහැරිලා බලනකොට තමන්ට පසුතැවිල්ලක් ඇති වෙන්නේ නැත්තම්, ඒ වගේම ඒ කරපු කියපු දේ ගැන හිතලා හිතේ දුකක් ඇති වෙන්නේ නැත්තම්, සොම්නස් සිතින් සතුටු සිතින් ඒ කරපු කියපු දේ නැවත ආවර්ජනය කරන්න මෙනෙහි කරන්න පුළුවන් නම් අන්න එහෙම ඒවා විතරක් කරන්න. ඒ කියන්නේ තමන්ගේ හෘදේ සාක්ෂියට එකඟව මේ දේ හරි මේ දේ වැරදි කියලා තීරණය කරගෙන අනුන්ගෙන් සාක්ෂි අරගෙන කරන වැරද්ද වහන්න නෙමෙයි, තමන්ගේ හෘදේ සාක්ෂියෙන් මේක නිවැරදි කියලා කියන විදිහේ ඒවා විතරක් කරන්න කියන්න කිව්වා. අන්න එහෙම වුණාම ඔය අරහං ගුණයට අයිති රහසින්වත් පවක් නරක වැරදි වැඩක් නොකර කෙනෙක් බවට පත් වුණාම අනික් අයගෙන් නෙමෙයි ඉස්සෙල්ලා තමන්ගේ අභ්‍යන්තරයෙන් තමන් සතුටු වෙනවා. දැන් අජාසත් රජුව බිම්බිසාර මරලා තාත්තා මරලා ඒ ගැන පස්සේ පසුතැවිලි වෙච්ච හැටි බණ පොතේ තියෙනවා තමන්ගේ ක්‍රියාව ගැන. ඒ නිසා තමන්ට තමන් අවංකව නිවැරදි දේවල් කරන්න. එතකොට අරහන් ගුණයෙන් යුක්ත වෙනවා. දැන් මේ අය බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සුවිශේෂ බුදුගුණ 9 අතරේ අරහන් ගුණය කියන එක මාතෘකා කරගෙන තමයි අරහන් ගුණයට වඳින ගාථාව බණට මාතෘකා කරලා මම අරහන් ගුණය ගැනයි බණේදී කරුණු කියලා දුන්නේ. මේ කියපු කරුණු අනුව මේ බණ අහපු මේ මැදිරිය තුල බණ අහන අයත් ඒ වගේම රූපවාහිනී නාලිකාවෙන් ධර්ම ශ්‍රවණය කරන නරඹන අයත් තමන්ගේ ජීවිතයට පුළුවන් තරම් සුදුසුකම් හදා ගන්න අරහං ගුණයෙන් යුක්ත වෙන තමන් ඉන්න තත්ත්වයට තමන්ගේ තරාතිරමට ගැළපෙන සරිලන විදියට ඊළඟට තමන්ට ඉහළට යන්න ඕන නම් ඒ සුදුසුකම් වැඩි කරගන්න. ඒකෙන් තමන්ට සැනසෙල්ල සහනය ලැබෙනවා. ඊළඟට රහසෙවත් අනුන් දාහු නොවෙන්න නෙමෙයි තමන්ගේ හෘදේ සාක්ෂියට එකඟව නරකයි වැරදි පව් කියන ඒවා කරන්න එපා. මෙන්න මෙහෙම වුණාම අපි ඉන්න මට්ටමට අපි අරහං පුද්ගලය වෙනවා. සුදුසුකම් තියෙන පුද්ගලය වෙනවා. ඒ සඳහා මේ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. විශේෂයෙන්ම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂක ජනරාල් බන්දුල ඒකනායක මහත්මයාගේ සංකල්පයකට අනුව ඒ කාර්ය මණ්ඩලය තුල ජනවාරි මාසයට උපන් දිනේ යෙදෙන හැම දිනාටම ආශිර්වාද කරන්න බෞද්ධ නාලිකාව තුලින් විකාශනය කරන මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාර අරගෙන ධර්ම දේශනා කරවලා ඒ ධර්ම දානමය පිනේ කොටස් කරුවන් වුණ මේ හැම දිනාටම ජනවාරි මාසයේ උපන් දිනේ යෙදෙන අයත් අනිත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂක ජනරාල්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරපු සෑම සීල දිනාටමත් ඒ වගේම බෞද්ධ නාලිකාවේ මේ ධර්ම දේශනාව මේ විදියට ජනතාවට ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන පසුබිම අවකාශ සලස්වන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ සම්බෝධි විහාරාධිපති ගෞරවනීය හාමුදුරන් වහන්සේටත් මේ උදාාර ධර්ම දානමේ පිණින් මෙලොව නිදුක් නිරෝගී සුව සැලසේවා. පරලොව සැනසෙල්ල සහනය කෙළවර සසර දුක් නිමා කොට අමා මහ නිවනින් සදාකාලික සැනසීම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරං අස්මින් විහාරේ අදිවත්ථෝ යෝ දේව රාජා භවෙය්‍යච තස්ස හෝතු ඉමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං සෝ පුඤ්ඤං අනුමෝදිත්වා ආරාමස්සයි මස්සහි අභිවුද්ධිං කරිත්වාන සදා පුඤ්ඤං පවද්දතු. සාදු කියන්න. ධර්ම දේශනා කරලා ධර්ම ශ්‍රවණය කරලා දහම් පඬුරු පූජා කරලා අත්පත් කරගත් උදාාර ධර්ම දානමේ පින ආයු වර්ණ සප්ප බල ප්‍රඥා කියන පංචවිධ සම්පත් වර්ධනය කර ගැනීම සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් සාදු කියලා වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං Ayurarogya sampatti, sagga sampatti mevaca, ato nibbana sampatti iminate samijjatu.